සුබ දවසක් වේවා ඔයාට. අද ඔන්න මම ඔයාට රසම රස සොසේජස් තෙම්පරාදුව හදාගන්න විදිය තමයි අරගෙන ආවේ. ඔන්න මේ විදියට හදාගත්තොත් නම් ගොඩාක් රසට බට්ටික ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ රසම රස රෙසිපි එකක් මං අරන් ආපු ගමන් බලන්න පුළුවන්. එහෙනම් යමු කොහොමද හදන්නේ කියලා බලන්න. මුලින්ම මම ෆ්‍රයි පෑන් එකට තෙල් ටිකක් රත් වෙන්න තියුවා. තෙල් මේස හැඳි දෙකක් විතර. තෙල් ටික රත් වෙගෙන ඉතී ඒකට අපෑට වලින් තේ හැඳි භාගයක් එකතු කරා. අපෑට ටිකත් හොඳට පුපුරගෙන එන වෙලාවෙදී ඒකට කරපිංච ටිකක් එවැගේම පොඩියට කපා ගනිපු සුදු ලුණු බික් දෙකක් එකතු කරලා තෙම්පරාදු කරා. දැන් මම මේකට හීනියට ලියා ගනිපු ලොකු රට ලුණු ගෙඩි දෙකකුත් එකතු කරනවා. රට ලුණු ටිකත් එකතු කරලා ලිපේකින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන තෙම්පරාදුව හදා ගන්න ඕන. ලුණු ටික තෙලෙන් සාමාන්‍ය ප්‍රමාණයට බැදෙනකන් අපි තියාගන්න ඕන. ඒ වගේමයි මේ සොසේජස් තෙම්පරාදුවට අවශ්‍ය කරන සොසේජස් ටික මං කලින්ම බැදලා අරගත්තේ. ඒ ටික බැදලා පොඩි කෑලි වලට කපාගත්තා. ලුණු ටික ටිකක් තෙම්පරාදුවේගෙන ඇත්තේ මම මේකට කහකුඩු වලින් තේ හැඳි කාලක් විතර එකතු කරනවා. ඊට පස්සේ මේකටම රස අනුව ලුණු ටිකක් ඒ වගේම කෑලි මිරිස් වලින් තේ හැඳි දෙකක් විතර එකතු කරනවා. දැන් මම මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්නවා. ඉතින් මේ විදියට සොසේජස් තෙම්පරාදුවක් විතරක් නෙමෙයි ඔයාට කරවල හාල් මැස තෙම්පරාදුවක් වුණත් හදාගන්න පුළුවන්. මේ ක්‍රමයට හදාගත්තම ගොඩාක්ම රසයි. ෆ්‍රයි පෑන් එකේ හදාගන්න නිසා ලුණු ටිකත් හොඳටම බැදෙනවා අඩුම තෙල් ප්‍රමාණයකින්. මේ විදියට හොඳට අපි මේ තෙම්පරාදුව කලවම් කර කර හදාගන්න ඕන. දැන් ලුණු ටික ටිකක් තෙම්පරාදු වෙලා තියෙන්නේ. මේ වෙලාවෙදි මම කපා ගන්නපු සොසේජස් ටික එකතු කරනවා. කලින් මේ ටික බැදලා අරගෙන තියෙන්නේ. ඒ වගේම පොඩි තීරු වලට තමයි කපාගෙන තියෙන්නේ. ඔන්න මේ වෙලාවෙදි මම තක්කාලි ටිකත් එකතු කරනවා. හොඳින් ඉදුණු ලොකු තක්කාලි ගෙඩියක් පොඩියට කපලා තමයි එකතු කරේ. ඒ වගේම අමු මිරිස් කරල් දෙකකුත් පොඩියට කපලා එකතු කරා. දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. ඉතින් හරිම ලේසියි ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. තවත් විනාඩි දෙක තුනක් ලිපේ තියලා ලිප ඔෆ් කරගන්න. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් සොසේජස් තෙම්පරාදු එකක්. ඉතින් හදලා බැලුවොත් රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි.